අයිබුවන් ඔබ නැවතත් සියත විශේෂ මැතිවරණ ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන්නට අප සූදානම්. සමස්තයක් වශයෙන් ගත් කල 10වල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 35% 40% අතර ප්‍රමාණයකයි පවතින්නේ. 10වල් 12 වන විට ප්‍රකාශයට පත්ව ඇති එක් එක් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතයයි මේ. जनता इतामत हुंदिंग पेली गैसी इतामत उनांदुएं कोलम नगरे आश्रित व चंद मध्यस्थान वाले चंद प्रकाश के लिए मटे दूसरी तरह के नाकारे मटे पेनी गया एक कम जनता इतामत में युवसी बिंग මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. ඡන්ද විමසීම අවසන් වීමට ඇත්තේ තවත් පැය 3ක කාලයක් පමණයි. ඒ අනුව 10වල් 12 පමණ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතයන් මෙසේයි. මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 35% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇති අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද 35% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් අද 10වල් 12 වන විට ඡන්දය භාවිතා කර තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 40% ඡන්ද ප්‍රමාණයක් අද 10වල් 12 වන විට සිය ඡන්දය භාවිතා කරද්දී යාපනයේ දිස්ත්‍රික්කෙන් වාර්තා වන්නේ 35% ඡන්ද ප්‍රතිශතයක්. මඩකලපුව දිස්ත්‍රික්කෙන් 40% ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වද්දී දිගමඩුල්ල දිස්ත්‍රික්කෙන් 40% ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වනවා. රත්නපුර දිස්ත්‍රික්කෙන් 41% ඡන්ද ප්‍රතිශතයක් අද 10වල් 12 වන විට වාර්තා වෙද්දී කොළඹ දිස්ත්‍රික්කෙන් 35% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේද 40% ආසන්න වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙද්දී කිල්නොච්චිය දිස්ත්‍රික්කෙන් 35% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වනවා. කෑගල්ලෙන් 43% ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලෙන් 40% සහ මෝ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ 35% ඉක්ම වූ ප්‍රතිශතයක් ලෙසයි. අප දැන් සූදානම් දිස්ත්‍රික්ක කිහිපයක තේරීම් බාර නිලධාරීවරුන් සම්බන්ධ කරගනිමින් මහ මැතිවරණයේ පිළිබඳ තොරතුරු සොයා බලන්නට. जनता इतामत हुंदिंग पेली गैसी इतामत उनांदुएं कोलम नगरे आश्रित व चंद मध्यस्थान वाले चंद प्रकाश के लिए मटे दूसरी तरह के नाकारे मटे पेनी गया एक कम जनता इतामत में युवसी बिंग सौख्य आरक्षित विधि विधान वाले इतामत में हुंदिंग अनुकूल विमिंग एक कटु तुकर नाकार तमाई कोलम नगरे तिब्ब चंद मध्यस्थान वाले माधक्य मम इला सिटी कोलम नगरे कोलम डिस्ट्रिक्ट के सीलुम चंद दायकिंग पेमिल्ला तमंगे छंदे प्रकाश कर ले तमें मम इला सिटी ने इतामत में कालगुण तात्व कोलम डिस्ट्रिक्ट के तीन अपने वार्ताला दैनट सीट विसी हायक पवन पैसा थे चंदे प्रकाश कर लीन बाब डिस्ट्रिक्ट काल तत्व पावती पीतन दवाल चंद्र प्रकाश चंद मध्यस्थमी के लिए मेवन डिस्ट्रिक्ट සියලුම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ක්‍රියාත්මක වන්නේ අපි මීට ප්‍රථමයෙන් අපි සබීනහරණය කරා සියලු ඡන්ද මධ්‍යස්ථාන අදිනේදී එන ඡන්දදායකයා සමාදුරත බාය පවත්වන යාම ඒ වගේම මුඛාවරණය පැළඳ සිටීම අවශ්‍ය ඒ සෞඛ්‍ය උපදෙස් ලබා දෙමින් තමයි අද මේ අවස්ථාවේදී අපි ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කරන්නේ අද පෙරවර හතරපමණ කුරුණෑ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු ආරම්භ කරා ඡන්ද මධ්‍යස්ථාන 966 කදී මේ වෙන විට 130ක පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒ එක්කම ඊටම සාමකාමී අයරින් අද මැතිවරණ කටයුතු පැවැත්වෙනවා මුළු දිස්ත්‍රික්කයේ පුරාම ඡන්ද විමසීම් කරන ඡන්ද මධ්‍යස්ථාන 966 තුලම ඒක මේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව තමයි පැවැත්වෙන්නේ ඒ නිසා කිසිම බියකින් සැකයකින් තොරව අපේ ඡන්ද මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඡන්දදායකින්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව තියෙනවා ඒක මේ ඡන්ද මධ්‍යස්ථාන සහ දිස්ත්‍රික්කයේ ආරක්ෂා කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5000කට වැඩි ප්‍රමාණයක් වැඩවා තියෙනවා අවස්ථාවේ මත විශේෂ කාර්ය බලකාය නිලධාරිනුත් කඳවීමට නියමිතව තියෙනවා මේ අපේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට අද පස්වරු පහෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් ලගා වීමට නියමිතයි. පද උදෑසන 7ට ඡන්දය විමසීම ඡන්ද මධ්‍යස්ථාන 712කදී ආරම්භ වුණා. මේ වෙන විට සහකාර තේරීම් පාර නිලධාරීන් විසින් මා වෙත වාර්තා කරලා තියෙනවා 120 ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් භාවිත කර ඇති බවට. මා හිතනවා මධ්‍යහනය වගේ වෙනකොට 140ක 50කට ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් භාවිත වෙයි කියලා අපේක්ෂා කරනවා. කිසිඳු මැතිවරණ ප්‍රචණ්ඩකයාවක් මේ වෙනකොට වාර්තා වෙලා නැහැ.
තවමත් කොළඹ ඡන්දය භාවිතා කිරීම වාර්තා වන්නේ 40%කට අඩු ප්‍රතිශතයක්. කොළඹ අලුත්ම තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා සියත ප්‍රවෘත්ති අංශයේ කවිදු විජේවර්ධන. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. මා මේ වන විට රැඳී සිටින්නේ කොළඹ කොලේජ් හවුස්ේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඡන්ද මධ්‍යස්ථාන 1178ක් ස්ථාපිත කර ඇති අතර මන්ත්‍රි ආසන 19කට සභිකීන් තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද දායකින් 17,009ක් ඡන්ද දායකින් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා. ඉතින් අපට මෙහි පැමිණි අවස්ථාවේදී දැක් ගැනීමට හැකියාව ලැබුණා. වෙනදා මැතිවරණ වලට වඩා වැඩි උනන්දුවක් මෙවර මහවැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාව තුල තිබෙන ආකාරයක්. ඉතින් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ තමයි මෙම සියලු ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු සිදු වෙන්නේ. එමෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මෙවන විට මේ ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාවට යොදවා ඇති ආකාරයක් අපට පෙනෙන්නට දකින්නට ලැබුණා. මෙයයි මේ වන විට කොළඹ කොලේජ් හවුස්ේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මේ වන විට තොරතුරු නැවතත් සම්බන්ධතාවය අපගේ විශේෂ මැතිවරණ ප්‍රවෘත්ති විකාශය සමගින්. මේවන විට මැතිවරණයට අදාළව වාර්තාවන පැමිණිලි පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා අප දැන් සම්බන්ධ කරගන්නවා. प्रचंड क्रिया निरीक्षण मध्यस्थान अखंड मेतिवरण निरीक्षण कटियुतु दीप व्याप्त सिद्धुकमी पावती नम विशेष मेवन विट अपवित वार्ताव्यति प्रमाण मेलेस वार्ताव्यतिवीं वलिन बहु प्रमाण वार्तावाण्य नीति विरोधी आंदमते मेतिवरण प्रचारक कटियुतु सिद्धुकिरी मेतिवरण दिनेदी नम किसी बरपतल प्रचंड क्रियावक वार्तावीन है इतामत्म सामखामी मेतिवरण दीप व्याप्त प्रवर्तनवाद भावित प्रतिशत असामान्य बलवत्ना දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු අවසන් කිරීම සඳහා තවත් ඉතුරු වී තිබෙන්නේ පැය 3ක කාලයක් පමණයි. සියලුම අලුත්තරතුරු ගෙනෙන්නට අප සූදානම්. නැවත අපි හමුවන්නේ පසු 3ට සියත විශේෂ මැතිවරණ ප්‍රවෘත්ති විකාශය සමගින්.